අද අපි හදන්න යන්නේ මගේම අලුත්ම කම්පියුටර් එක. ඒක මගේ ෆස්ට් ඩේ අලුත් කම්පියුටර් එකක් හම්බෙන්නේ. ඒ නිසා මේ මොකද මේ මදර්බෝඩ් වෙන්නේ නැති මදර්බෝඩ් එකක්. මේක මොකද වෙන්නේ නැති මොනවා හරි දෙයක්. Adding link. Okay. මේක මොකක්ද වුණාට? මුකුත් ගහල නැහැ ඒකට. It's a RAM, random access memory. Memory ස්ටියා ගන්න වෙන්නේ. මේක මොකක්ද? Cooling system එක. එහෙම? Power supply එක. Power supply. ඒක තමයි. KSC. මොකක්ද ඒකට කියන්නේ? Not KSC. මේක හරි? turn other side. දැන් කියවන්න. CSK. upside down තිබිලා එක. අද අපි හදන්න යන්නේ ඒමෙගේ PC එක. ඔයාගේ අලුත්ම ලැප්ටොප් එකට ඩෙස්ක්ටොප් එකට ජෙනුයින් වින්ඩෝස් ඇක්ටිවේට් කරගන්න යන්න ඕන එකම තැන තමයි cdkeyoffer.com එක. මෙතනට ගිහිල්ලා ඔයාගේ Google එහෙම නැත්නම් Facebook account සරහා පොහොම පහසුවෙන් ලොග් වෙලා ඔයාට අවශ්‍ය කරන ප්‍රොඩක්ට් එක තෝරලා CK2.0 කියන ප්‍රොමෝ කෝඩ් එක දාන්න අමතක කරන්න එපා. මෙතනදී ඔයාට Windows 11 Pro වලට 25% ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. ඒ වගේම ඔයාට Windows 10 සහ Office වැඩ කටයුතු වලට අවශ්‍ය කරන අලුත්ම Office 2019 මෙතනදී CK2.0 ප්‍රොමෝෂන් කෝඩ් එක හරහා මිලදී ගන්න පුළුවන් ඩිස්කවුන්ට් එකක් එක්ක. ඉතින් කීස් අවශ්‍යයි නම් cdkeyoffer.com එක පාවිච්චි කරන්න ඔයාටත් ආරාධනා කරනවා. සාදරයෙන් පිළිගන්නවා තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකට. ඉතින් අද අපි ඒමිට PC එකක් හදන්න යන්නේ. ඉතින් ඒකට හේතු කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි ඒමි මොකද්ද තාත්තිගේ කම්පියුටරෙන් කරන්නේ? Fortnite Minecraft ගන්නවා. ඉතින් ඒමි Minecraft game එක play කරනවා ටිකක්. ඉතින් ඒකට පොඩ්ඩක් හුරු කරා. මොකද ඒමි Minecraft එක ගහන්න කලින් එමිට ABCD type කරන්න notepad එකක් දීලා ඊට පස්සේ click කරන්න කියලා දුන්නට Minecraft එක දීලා පැය භාගයක්වත් යන්න කලින් දෙවෙනි දවසේ මම හිතන්නේ හරියටම click කරන්න mouse එක point කරන්න ඊට පස්සේ හිතලා දේවල් හදන්න මේ හැම දෙයක්ම Minecraft මගේ ඔළුව cool down කරනවා. Right. ඉතින් ඒ හැම දෙයකටම يعني computer එකක් පොඩි කෙනෙකුට හුරු කරනවා නම් පළවෙනිම දේ තමයි මේ විදිහ අප්‍රෝච් එකක්. ඒකෙදිත් අර අමල දාතරට බයයි නම් අපි හිතමු වයලන්ස් කියන දේ එයි කියලා. Minecraft කියලා කියන්නේ ක්‍රියේටිව් විදිහට ඔයගලන්ට වැඩ කරන්න පුළුවන් දෙයක්. ඉතින් එක ගේම් එකක් කියන්න අමාරුයි, sand box එකක්. ඕනම දෙයක් හදන්න පුළුවන් නේ. ඔයා දැන් හදලා තියෙනවා traps. survival තියෙනවා, traps හදලා තියෙනවා. traps. එතකොට අර එදා ලොකු aquarium එකක් හැදුවා. ඒක වැඩුන්නේ නැහැ. ඔව්, වතුරේක වැටුන්නේ නැහැ. ඔව්. ඉතින් ගෙවල් ඊට පස්සේ ඒකේ දොරක් හැදුවත් අපිට ඒ දොර ඔටෝ ඇරෙන විදියට හදන්න පුළුවන්. ඉතින් අර හිතන්න දේවල් ගොඩක්. ප්‍රෙෂර් ප්ලේට් එකක් දැම්මොත් ඒක ඇරිලා වයනවා. එහෙනම්. ප්‍රෙෂර් ප්ලේට්. ඔව්. ඉතින් මම නොදන්න ගොඩක් දේවල් ඒමිට දැන් පුළුවන්. ඒ වගේම අනිත් පැත්තට මේ PC එක අපි හදන්නේ PC guide LKK පොඩි පොඩි වැඩ ටිකකුත් තියෙනවා. ඉතින් ඒ දේවලුත් මැනේජ් කරගන්න විශේෂයෙන්ම ඉතින් ඔය හැම දෙයකටම තමයි මේ PC එක හැදෙන්නේ. ඉතින් ඒමිගේ බිල්ඩ් එක විදිහට මම කතා කරා නැනෝටෙක් එකට අපිට මේ බිල්ඩ් එක හදාගන්න ඕනේ කියලා. ඉතින් නැනෝටෙක් එකෙන් අපිට ස්පොන්සර් කරලා තියෙනවා මේ තියෙන පාස්ට් එක. thank you කියලා කියනවා නැනෝටෙක් එකට. ඉතින් nanotech.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් parts කොහොමද ආගේ PC එකටත් ගන්න මේ හැම දෙයක්ම. ඉතින් එතනදී නැනෝටෙක් එක හරහා හොඳම කස්ටමර් සර්විස් එකක් මම නෙමෙයි
ඕගලුන්ගෙන් ෆීඩ්බැක් එක ඔයාලට ගන්න පුළුවන්. මේ හැම දෙයක් එකම අපි ඒමිගේ PC එක හදන්න යන්නේ. අපි තෝරගත්තේ බොහොම සිම්පල් දේවල් ටිකක්. 12 gen i3 processor එක on board graphics එක අපි පාවිච්චි කරන්නේ. එමේ CPU එක කියලා ඉස්කෝලේ කියලා දුන්නේ මොකටද? මේක තමයි CPU එක, central processing unit එක. මේකෙන් තමයි ඔක්කොම දේවල් වෙන්නේ. Okay, brain of the computer. හරි? Each අපිට කියලා. Okay, CPU. Good. ඊට පස්සේ අපිට තියෙනවා RAM එක. RAM එක තියෙන අපිට memory එකට. Memories තියාගන්න. ඔව්, computer එකට ඕන කරන memories තියාගන්න. ඊට පස්සේ අපිට තියෙනවා delete වෙන්නේ. ඒක delete වෙනවා. current එක ගියාම delete වෙනවා. ඒ නිසා තමයි අපි මේක තියෙන්නේ මේ SSD එක. මේකේ මේකත් අපිට memory එක තියාගන්න පුළුවන්. මේකේ නෑ, current එක ගියාම මේකේ තියෙන දේවල් තියෙනවා. Right? Non volatile කියලා අපි කියනවා. So, ඔයාලා ලොකු වුණාම අයිගෙනගයි මේකේ තියෙන දේවල්, ඔයා save කරන දේවල්, ඔයාගේ game එක current එක off වුණාට යන්නේ නෑ. හරිද? Right. RAM එකේ වුණාට යනවා. ඊට පස්සේ අපි තෝරගත්ත Asus motherboard එකක්, Asus Prime H610 MED4. motherboard එකක්. ඉතින් මේ motherboard එක තමයි අපේ build එකට යන්නේ. බොහොම simple build එකක්. හැබැයි මේ motherboard එකට i7 එකක් උනත් දාන්න පුළුවන්. ඉතින් තියෙන options හැම දෙයක් එක්කම අපි මේ motherboard එක තෝරගන්නවා අපේ build එකට onboard graphic එක සාමාන්‍ය වැඩ කටයුතු කරන්න. ඉතින් මෙතනදී අපිට තියෙනවා LGA 1712 gen support එක. ඒ වගේම තවත් ගොඩක් දේවල් තියෙනවා. display විදියට ගියොත් අපිට DP port එකක්, HDMI සහ D-sub එකක්, ඒ කියන්නේ VGA port එකකුත් මේකේ තියෙනවා. ඉතින් Asus සමාගමේ products ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඔයගොල්ලන්ට 1-to-1 warranty එකක් ලංකාවේදී Asus products වලට ලැබෙනවා කියන එක. ඉතින් ඒක අර එක දවසේ ඔයගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. පොඩි කාලයක් යනවා මේක manufacturer defect එකක්ද කියන එක බලාගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට 1-to-1 එහෙමත් නැත්නම් Asus සමාගම මේ වෙනකොට ඒ වගේ products සමහර විට stock එකේ නැත්නම් ලංකාවේ මන් නැත්නම් එයාලගේ main hub එකේ එතනදී refund එකක් දෙන්නත් කටයුතු කරලා තියෙනවා. ඉතින් ඊළඟට මේ තියෙන්නේ power supply එක. අපි ගත්ත Antec brand එකෙන් 450 watt power supply එකක්. CSK. ඔව්, Antec CSK 450 80 plus bronze power supply එකක් තමයි අපි තෝරගත්තේ. ඒ වගේම Asus 24 inch monitor එකකුත් අපි ගත්තා. ඉතින් මේ setup එක තමයි අපි AMIGE system එක විදිහට හදන්න යන්නේ. ඉතින් පළවෙනිට අපිට onboard graphics හොඳටම ඇති වැඩ ටික කරගන්න, Minecraft වගේ game එකක් play කරගන්න, internet email මේ වගේ දේවල් එක තමයි වැඩ කටයුතු වෙන්නේ මේ system එකේ. ඉතින් මෙතනදී මේ යන budget එකට වඩා රුපියල් 50,000කටත් අඩුවෙන් මට මේක හදාගන්න තිබ්බා second hand එකකට ගියොත්. ඉතින් එතනදී මම බලපු දේ තමයි warranty අවුරුදු 3ක් තියෙනවා. ඒ වගේම power draw එක පැත්තෙන් ගත්තොත් පරණ system එකකට වඩා අලුත් system එකක power consumption එක සෑහෙන අඩුයි. ඉතින් අර long term අපිට වාසි දෙකක්ම තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ system එකට යන්නේ. හැබැයි හැමදෙනාටම මේ වගේ system එකකට යන්න හැකියාවක් නැහැ. සමහර කට්ටිය 70,000ක් 80,000ක් බොහොම අමාරුවෙන් එකතු කරගෙන සම්පූර්ණ සිස්ටම් එක හදද්දී මේ වගේ සිස්ටම් එකකට පොඩ්ඩක් තව ටිකක් එකතු කරලා ඔයගොල්ලන්ට ගියොත් ඔයගොල්ලන්ට සෑහෙන ලොකු මයිලේජ් එකක් ඒකෙන් ගන්න පුළුවන්. ඉතින් අපේ කේසින් එක වෙන්නේ deep cool white කේසින් එකක්, ලස්සන. ඉතින් ඒකත් එක තමයි ඒමිට බිල්ඩ් එක හදන්නේ. අපි යමු බිල්ඩ් එකට. right. එහෙනම් අපි assemble කරන්න යන්නේ ඒමි. අපි ඉස්සල්ලාම motherboard එක කොහොම connect කරගන්න ඕනේ motherboard එකට parts. ඇයි අපි මේකට motherboard කියන්නේ? ඔයා දන්නවද? එයා connecting කරනවා නිසා mother ඔක්කොම. ඔක්කොම ලාවා. right. ඉතින් Asus Prime H610M ED4. මේකට DDR4 RAM එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් DDR4 RAM එක දැන් ගන්න අර මේ ඇතුළේ තියෙන මේකේ motherboard එක. මේක තමයි motherboard. බලන්න මොනවද ඇතුළේ තියෙන්නේ කියලා. Wire තියෙනවා. Cables. SATA cables. SATA කියන්නේ? ඊට පස්සේ අපි දෙනවා IO shield. SATA cables කියලා කියන්නේ. Instruction එක මම බලන්න. Instruction manuals තියෙනවා. මොකද්ද මේ? CD එක. Disk. Disk එක. එතකොට අපේ user guide එකක් තියෙනවා. Right? User guide එකේ අපිට තියෙනවා මොනවද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? කොහොමද fix කරන්න කියලා මේ ඔක්කොම දාලා තියෙනවා. දැකලා නේද?
ඉතිං අනිවාර්යම යස ගයිස් මැනුවල්ස් මේ දේවල් කියවන්න අලගේ බිල්ඩගේද සමහර දේවල් තියෙනවා බිල්ඩගේ අපිත් දන්න නැති ඒවා අපි දැනගන්න වෙන්න මේ යස ගයිඩ්ගෙන් තියෙන අලුත්ම ෆීචර්ස් මොනවද කිය හරතියාග දැන් අපි ඩිස් පාවිච්චි කරන්නේ නෑ නේද දැන් අපි මෙස් යස් කරන්නේ එහෙමනම් අපි මද බෝඩ් එක තියාගමු මෙහෙම ඉතින් මද බෝඩ් එකට අපි ඊට පස්සේ කනෙක්ට් කරන්න ඕන ඉස්සලම ප්‍රොසෙසර් එක CPU CPU කෝ ප්‍රොසෙසර් මේ දැන් ප්‍රොසෙසර් එක ඉතින් අපි කට් කරගමු රයිට් මම කපන්න රයිට් හරි අපි ගන්න බොක්ස් එකෙන් එළියට එහෙම නෙමෙයි හිමින් ගන්න ඕනේ පරිස්සමෙන් එන්න එක පද වෙලා තියෙනවා දැන් ගන්න මෙන්න මෙයා මේ තියෙන ප්‍රොසෙස් එක ඉතින් දැන් මෙන්න මේ ලීව එකක් තියෙනව නේද මේක චුට්ටක් පුෂ් කරලා සයිඩ් එකට කරන්න බලන්න පුළුවන්ද කියලා බැ රයිට් වාට බබාලට බැ එතකොට අපි මෙහෙම පුෂ් කරලා එක ටිකක් හයියෙන් කරන්න ඕනේ මෙහෙම ඕපන් කරගන්න පුළුවන් ඉතින් මේ තියෙන අපේ ප්‍රොසෙසර් එක ප්‍රොසෙසර්ගේ මේ පැත්ත අපි අල්ලන්නේ නැහැ ඒ වගේම මේ පැත්තෙන් ඔහොම මේසෙ උඩ තියන්නේ නැහැ මේකට හේතුව තමයි මේ පින්ස් විතරක් නෙවෙයි ප්‍රොසෙසර්ගේ අපිට බලා ගන්න ඕන පුංචි පුංචි ඒක ගෑවෙන්නේ කෑලි තියෙනවා ඒක ගෑවෙන්නේ නැහැ එයි දැන් මේක මෙහෙම දැම්මම ගැප් එකක් තියෙනවා දැක්කද ඒ නිසා මම මේක තියාගන්නවා හරි දැන් ඔයාට පේනවද මෙතන මේ චූටි කෑලි ටිකක් තියෙනවා පොඩි ගැප් එකක් ඒවට කියන්නේ නොච් කියලා නොච් කියන්නේ මෙතනත් ඔයාට පේනවද එහෙම කෑලි ටිකක් තියෙනවා අන්න ඒවට හරියන්න මේක දාන්න මෙහෙම ඔව් මෙහෙම උඩින් ඔහොම තියන්න අල්ලගන්න හරියටම උඩින් අන්න එහෙම ඕකේ ගුඩ් ඒක මෙහෙම තියලා මෙහෙට මෙහෙට කරන්නේ නැහැ. එතකොට අර මද පොඩ් එකේ පින්ස් තියෙනවනේ. ඒවා නැවෙන්න පුළුවන්. හරි නේද? රයිට්. දැන් මේක වහන්න ඉමේට. හරි. වහලා මෙන්න මෙතනින් පුෂ් කරන්න පල්ලෙහාට. ඉන්න තත්තාව පොඩ්ඩක් බලන්න හරිද කියලා. හරි. පල්ලෙහාට පුෂ් කරා. පුෂ්. රයිට්. ඇයි ඒක කැඩුනේ? කැඩුන්නේ නැහැ. ඒක පොප් පොප් වුණා. රයිට්. දැන් අපි මේක මෙහෙම ලොක් කරගන්නවා. හරි නේද? දැන් මේක එලියට එන්නේ නැහැ. හරි. දැන් අපි මේක කූලේකද? ඔව්. දැන් අපි CPU එක දාගත්තා. රයිට්. CPU එක මොකද වෙන්නේ? වැඩ කරනකොට එයා හොට් වෙනවා. ඇයි? අපි උනත් දුවනකොට හොට් වෙන්නේ. නේද? ඔව්. සම් එකේ දුවනවා. ඔව්. එතකොට ඒ වගේ CPU එකත් හොට් වෙනවා. එතකොට හොට් වෙන CPU එක කූල් කරන්න කූල එකක් තියෙනවා. මට අරන්න පුළුවන්. මේ වැදින් මේක. හරි ඉතින් අපි දැන් කූල් එක එළියට අල්ලන්න අයියයි එන්න මේ ටික අපි ගාම් මේකේම කවන්න මේක ෆින්ගර් ප්‍රින්ට්ස් එක්කන යන්නද දැන් අපි අත හොඳට හොද ගන්න ඕනේ නේද පිහිදා ගන්න ඕනේ නැත්තම් මොකද වෙන්නේ මේවා පොයිසන් පොයිසන් කියන්නේ වස එන්න ඉතින් කම්පියුටර්ස් හදනකොට සර්විස් කරනකොට ඔයාලට ලේසියෙන්ම තියාගන්න පුළුවන් දේ තමයි වෙට් ටිෂු ඉතින් මතක තියාගන්න තර්මල් පේස්ට් එක ටිකක් භයානක පැත්තේ තියෙන ඉතින් ඒක ගෑවුනොත් හොඳට ක්ලීන් කරගන්න මතක තියාගන්න වෙට් ටිෂු පැක් එකක් පොඩි ගාණක් වෙන්නේ ඉතින් වෙට් ටිෂු එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඒමගේ print එකම තමයි අපිට දැන් processor එක දාන්න වෙන්නේ. මොකද කියන්නේ? දැන් අපි කමන්නේ නැහැ. මේකෙන් ගහන්න. ඉතින් thermal paste එක අපිට මේ තියෙන paste එක ඒ විදිහටම ගන්න. ගන්න කමයි. ඔව්. හොඳට spread කරන්න. ඉතින් මේ විදිහට තුනී තට්ටුවක් තමයි අපිට ඕනේ මේ ගාලා තියෙන thermal paste එක හොඳටම ඇති processor එකට. අපි දැන් cool එක fix කරගන්න යන්නේ. ඉතින් ඒක මේව තියලා හෝල්ස් වල මන් තියන්න. ඔව්. තදයිනේ. ඔව්.
කූල් එක හරියටම ගිහිල්ලා තියෙනවද කියලා බලන්න අපිට පුළුවන් මෙන්න මේ පින්ස් ටික හරියටම එලියට ඇවිල්ලා තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ අපිට කූල් එකෙන් උණ මදබෝඩ් එක වැඩි බර නැත්තම් මෙහෙම බලන්න පුළුවන් හරියටම ෆික්ස් වෙලා තියෙන්නේ මේක හෙට මෙහෙට යනවද නැත්ද කියලා. ඊළඟට අපි ප්‍රොසෙසර් ෆෑන් එකට මේක කනෙක්ට් කරගන්න ඕනේ. මම දැන් push it right. හරි. ඉතින් ඊළඟට අපි RAM එක දාගන්න යන්නේ. මේක T-Force Vulkan RAM එකක් 16GB stick එකක් තියෙන්නේ. ඉතින් මේක තමයි අපේ සිස්ටම් එකේ RAM එක වෙන්නේ. ඉතින් මං ගාව 8GB sticks දෙකක් තියෙනවා. අපි බලමු සමහර විට ඒක වැඩ කරනවා නම් ඒ 8GB දෙක තමයි දාන්න යන්නේ. ඉතින් දැනට අපි මේ 16GB Vulkan RAM එක දාගන්නවා. ඉතින් onboard graphic එක ඔයගොල්ලෝ අලුත් PC එකක් හදනවා නම් 2024 වෙද්දී අඩුම තරමේ onboard graphic එක වැඩක් කරගන්න 16GB ඕන වෙනවා. මොකද OS එකට ඊට පස්සේ ආ install කරන තව software දෙක තුනක් අර startup එකේදී යන්න ගියොත් එතනදී 8GB සෑහෙන limited ඩාට වැඩක් කරගන්න තියෙන RAM එක මදි. ඉතින් මෙතනදී අපි RAM එක දාගමු. මේක push කරන්න ඕනේ දෙපැත්තෙන්. එක වාරිය. ඔව්. දාලා තව අයියම් push කරන්න බලන්න. මෙච්චරයි. හරි. මේ දේවල් ටිකට පස්සේ අපි අපේ ස්ටෝරේජ් එක දාගන්න ඕනේ. අපේ RAM එක memory එක memory එක දැම්ම ඊට පස්සේ අනිත් memory එක අර current එක ගියාට පස්සෙත් අපේ memory එක තියෙන්නේ. ඉතින් මේකට අපි පාවිච්චි කරනවා SSD එකක් 512GB. ඉතින් 512 එකක් තෝරගන්න ප්‍රධානම හේතුව තමයි වැඩ කටයුතුත් එක්ක කාලයක් යද්දී 256 එක මදි වෙන්න පුළුවන්. ඉතින් 512 එකක් කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට පාවිච්චි කරන්න පුළුවන්. right. ඉතින් අපි මේක දාගමු. SSD එක. මොකක්ද තියෙන්නේ? ඇතුලේ තියෙන්නේ SSD. චූටි chip එක. ඉතින් NVMe ගත්තම මේ drive එක අපිට 2280 drive එකක් 2280 කියලා අපි කියනවා. සාමාන්‍යයෙන් මේ 2280 2260 එහෙම නැත්නම් 2260 වගේ තියෙන්නේ. මිලිමීටර් 22ක් පළලයි මිලිමීටර් 8ක් දිගයි කියන එක. ඉතින් ඒක තමයි මෙතනදී බොහෝ විට NVMe වල නම්බර් එකක් තියෙනවා නම් තියෙන්නේ. ඉතින් මේක අපි ෆික්ස් කරගන්න ඕනේ මෙතනට. ඉතින් Asus motherboard එකේ අපිට mount එකක් දාන්න තියෙනවා. මේක අපි මෙහෙම දානවා. මම දාන්න. පොඩි දෙයක් තියෙන එක දාන්න. හරිනේ. right. එහෙනම් අපි ප්‍රධානම part එක හදාගෙන ඉවරයි. casing එකට අපි ඊතුරු ටික දාගමු. දැන් අපි මේක casing එක ඇතුළට දාන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ casing එක deep cool brand එකේ CH370. මම review එකකට ආපු casing එකක්. ඉතින් පුංචි ඒ වගේම සුදු පාට casing එකක් විදිහට අපි මේක තමයි use කරන්නේ deep cool brand එකේ. මම හිතන්නේ සෑහෙන ලෝකෙම ප්‍රසිද්ධ brand එකක් deep cool කියලා කියන්නේ එයාලගේ product range එකත් එක්ක. ඉතින් මේ casing එක තමයි අපි පාවිච්චි කරන්නේ. බොහොම ලේසි toolless විදිහට තමයි glass panel එක අයින් කරගන්න තියෙන්නේ. ඊළඟට අපි මේකේ back panel එක අයින් කරගන්න ඕනේ. හරි. ඉතින් ඊළඟට අපි කරන්න යන්නේ casing එකට අපේ power supply එක දාගන්න එක. හරිද? හරි. power supply එක අපි open කරගමු. අයියා. හරි. power supply එක අපිට තියෙනවා. මේක ඇවිල්ලා normal power supply එක. තාත්ති මඩ බබල් හැදෙන්නේ. ඔව්. ඉතින් මේ මිටද computer එක නෙමෙයි. ඒකේ තියෙන කැලී ටික තමයි මම හිතන්නේ වැදගත්. බබල් රැප් එකයි. අනේ ප්ලාස්ටික් කැලී ටිකයි තමයි ඕනේ නේ. ආයෙකම අපිට power cord එක සහ nuts ටික තියෙනවා. ඉතින් මේ ටික අපි fix කරගන්න යන්නේ. semi module, full module power supplies තියෙනවා. එනකට අපිට basic ආපුවම මේ power supply එක 80 plus bronze එකක් එක්ක මම හිතන්නේ price point එකට ගොඩක් හොඳයි. වගේම warranty එක පැත්තෙන් ගත්තා ඒකත්. හරි. අපි power supply එක tag ගාලා දාගමු. ඉතින් power supply එකක් අපි දානකොට මේ ඔක්කොම ටික එකපාරට හද කරන්නේ නැහැ. මොකද පොඩි play එකක්. එහෙට මෙහෙට adjust කරන්න වෙනවා nuts ඔක්කොම ටික
දානකොට. ඉතින් අන්න ඒ නිසා ඉස්සල්ලාම මෙන්න මේ විදිහට පවර් සප්ලයි එක දාගන්න තියෙනවා. හරි. තද කරන්න පුළුවන්ද ඔයාලට? ඔක්කොම. හරි. ඉතින් ඒ ටික ඉවරයි. අපි දැන් මදර්බෝඩ් එක දාගන්න යන්නේ. ඉතින් මේ කේසින් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති හොඳ ක්ලියරින් එකක් තියෙනවා, ක්ලියරන්ස් එකක් තියෙනවා. 4 pin. එතකොට EPS connect එක 8 pin. ඒ හැම දෙයකටම ගන්න. ඉතින් අපි දාගමු ටක් ගාලා මදර්බෝඩ් එක. ඉතින් ඊළඟට මේ අපි දාගන්න ඕනේ IO shield එක. මොකක්ද IO shield? IO කියලා කියන්නේ input output. input එක I, output O. IO shield එක. ඉතින් මේක සල්ලම අපි pins වලින් එක ගෑනියෝ. IO. හරි. ඉතින් අපේ මේන් දේවල් ටික ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ අපේ කේබල්ස් ටික ෆික්ස් කරගන්න. ඉතින් ඒක මම හිතන්නේ මේ වෙන කරන්න අමාරුයි. අපිට ෆ්‍රන්ට් පැනල් කනෙක්ටර්ස් මේ දේවල් ටික කරන්න තියෙනවා. right. ඉතින් අපි building process එක ඉවරයි. cable management බොහොම සරල විදිහට කරගෙන තියෙනවා. ඉතින් cable management කියන එක ලොකුවට හිතන්න දෙයක් නැහැ. මොකද දැන් අපි එහා පැත්තේ නෙවෙයි ඔක්කොම ටික කේසින් එකේ මේ පැත්තෙන් එන නිසා cable manage කරන්න ඕනෙත් නැහැ. මොකද air flow එකට ගැටලු වෙන හින්දා තමයි cable management එක සිද්ධ කරන්නේ. ඉතින් මේ පැත්තට ආවට පස්සේ air flow එකට කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට පුළුවන් විදිහට ඒ දේවල් ටික හදාගන්න. ඉතින් ඊට පස්සේ අපිට තියෙනවා අපේ system එක බොහොම simple. අපිට built-in fan එකක් තියෙනවා. ඉස්සරහින් නම් fans නැහැ. ඉතින් අපි PC එක හදලා ඉවරයි. මේ දෙන්නේ අපේ monitor එක. ඉතින් Asus brand එකේ VA24E 24 inch monitor එකක් තමයි අපේ system එකේ monitor එක විදිහට අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේක දැන් අපිට 60 Hz එන්නේ නැහැ. සාමාන්‍ය normal monitor එකක් වුණත් 100 Hz එනවා. ඉතින් 1 millisecond MPRT pixels වල change එක response rate එක. ඉතින් VA 24E panel එක තමයි Asus brand එකේ අපි මෙතනදී තෝරගෙන තියෙන්නේ. monitor එක fix කරගන්න ඉන්නේ. ඔව්. මෙන්න මේ base එක. ගොඩක් තියෙනවා කිව්වේ. එහෙමනම් අපි Windows install කරගන්න යමු. එහෙනම් අපි build එක කරගෙන ඉවරයි. දැන් තියෙන Windows තාන එක. ඉතින් මම හිතුවා Windows installation process එකත් පොඩ්ඩක් පෙන්වන්නම් කියලා. ඉතින් මෙතනදී කේසින් එකේ අපිට headset එක දාගන්න පුංචි bracket එකක් තියෙනවා ඇතුලේ. මේක hide වෙලා තියෙන. ඉතින් මම USB drive එක motherboard එකට connect කරගෙන දෙනවා. Windows දානකොට ඔයාලගේ පළවෙනි boot එකේදී system එක assemble කරලා front panel එකට connect කරනවට වඩා pen drive එක කෙලිම motherboard එකට connect කරන එක ගොඩක් හොඳයි. ඔයාලට ප්‍රශ්න අඩුයි. එතකොට සමහර වෙලාවට front panel එකෙන් detect කරගන්න නැති වෙන්න පුළුවන්. ඉතින් අපි system එක on කරගමු. right. හැමදේම හරි. ඉතින් පළවෙනි boot එකේදී මම පාවිච්චි කරන මගේ keyboard එක mouse එක මෙතනදී අපිට ටිකක් වෙලා ගිහිල්ලා signal එක එන්න ඕනේ monitor එකට. right. ඉතින් ඉස්සල්ලාම check එකක් ගිහිල්ලා off වෙලා ඔයගලන්ට පේනවා ඇති ආයි on වෙනවා. මේ වගේ එකක් සාමාන්‍ය දෙයක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු අපිට VGA signal එකක් onboard graphics වලින් එනවාද කියලා. ඉතින් සමහර විට අපිට මේක දෙතුන් පාරක් on off වෙන්න පුළුවන් පළවෙනි එකේදී ඔන්න අපිට signal එක ආවා. ඉතින් දැන් අපිට මෙන්න මේ AMI BIOS screen එක ඇවිල්ලා තියෙනවා. new CPU install පළවෙනි වතාවට. එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ යම් කිසි විදිහකට CPU එක ගලවලා ආයි motherboard එකට දැම්මත් service එකකදී මේක එන්න පුළුවන්. ඉතින් F1 එක press කරලා setup එකට යන්නද කියලා අහනවා. ඒ වගේම තමයි monitor එකේ අහනවා power saving mode එකක්. මම ඒක yes කියලා දෙන්නම්. right. ඉතින් මෙතනදී අපිට තියෙනවා අපේ BIOS එක. CPU එකේ temp එක 31යි. ඉතින් ගොඩක් normal කියලා කියන්න පුළුවන්. ඒ වගේම අපේ BIOS version එක ඔක්කොම ටික තියෙනවා. ඒත් එක්කම අපිට මෙතනදී XMP extreme memory profile එක තියෙනවා. මේක disable වෙලා තියෙනවා. එතකොට RAM එක යන්නේ 2133. ඉතින් මේ RAM එක අපිට XMP එක enable කරලා 3200ට ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙතනදී team group inc එක 2400 කියලා තියෙනවා. අපි F10 එකෙන් මේක සේව් කරලා බලමු කොච්චර ස්පීඩ් එකකට යනවද කියලා. ඉතින් ඔයගලන්ට restart එකක් දුන්නම බලා ගන්න පුළුවන්. delete key එක press කරලා තමයි
එන්න ඕනේ අපි බයෝස් එකට. එතනදී ඔයගොල්ලෝ නම් ලොක් එක ඔන් වෙලා නම් තියෙන්නේ මවුස් එකට පවයක ඇවිල්ලා නම් ලොක් එක ඔන් වෙච්ච ගමන් නම්බර් ලොක් කියන LED එක ඔන් වෙච්ච ගමන් ඩිලීට් කී එක ප්‍රෙස් කරා නම් හරි. රයිට්. ඉතින් අපිට මෙතනදී දැන් ඔන්න 2400 නෙමෙයි 3200 ස්පීඩ් එකට ගිහින් තියෙනවා. Thank you.